මම අන්තිමටම මේ විද්‍යාලයට පැමිණියේ 1992. ඒ කාලේ මම අධ්‍යාපනය මෙතන මෙහාට පැමිණිලා මෙතෙන්ට වුවමනා ගොඩනැගිලිත් ලබා දීලා තියෙනවා. ඊළඟ සැරේ මම සභානායකයරට පැමිණියද්දී මම පැමිණියේ කර්මාන්ත හා තාක්ෂණ මෙතුමා හැටියට. එදා අපි කිව්වේ තාක්ෂණය දියුණු කරන්න කියලා. අද ගම්පහ බණ්ඩානායක විද්‍යාලයේ ඒක සිදු වෙලා තියෙනවා. ඒකයි මේ ප්‍රදර්ශන රින් පෙන්නන්නේ. දැන් ඇවිල්ලා අවුරුදු 30කට පස්සේ රටත් වෙනස් වෙලා තියෙනවා. යුද්ධ අතරින් ගියා. ඒ ගිය අවුරුදු 4 කොවිඩ් ඇවිල්ලා අපේ ආර්ථිකය බංකොලොත් වෙලා හුඟක් අමාරු කාලයක් අපිට තිබුණේ. හැම එක්කෙනාම දුක් විඳා. ඉන්ධන ලබා ගන්න, බේත් ලබා ගන්න, පාන් ලබා ගන්න, කෑම ලබා ගන්න කවුද පොලිමේ හිටියේ නැති එක්කෙනෙක් මෙතන ඉන්නේ. හොයා ගන්න අමාරුයි. ඉසා ගෝතමි වාගේ අපිට එහෙම ගයක් හොයන්ට බැරි වෙනවා. කොහොමත් අපි දැන් එතනින් ගොඩ වෙලා එන්නේ. දැන් බංකොලොත් භාවයේ අවසානයි. දැන් පොලින් නැහැ. නමුත් තාමත් අමාරුකම් තියෙනවා. මම නැහැ කියන්නේ නැහැ. අපේ රට දියුණු වෙන නිසා කොටසක් දැන් ආපහු සාමාන්‍යයෙන් ජීවත් වෙනවා. අනික් අයට තව අමාරුකම් තියෙනවා. ආදායම් හොයාගන්න. ඉතින් ක්‍රමානුකූලව අපිට ඊළඟ අවුරුදු 2-3 මේ බර අඩු කරලා නැති කරලා සහනයක් දෙන්න තියෙනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න ඒ වැඩ කටයුත්ත සිදු වෙනවා. දෙවනුව තියෙන්නේ අධ්‍යාපනය. අවුරුදු 4 අධ්‍යාපනයට අපි වියදම් කරේ නැහැ. අධ්‍යාපනයට වියදම් කරේ නැති නිසා දැන් ආපහු වියදම් කරන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි අලුත් තාක්ෂණය අනුව පාසල් හදන්න තියෙනවා. අද අපි දැක්කා මෙහි ඩ්‍රෝන් යානක් මෙහෙම නිෂ්පාදනය කරපු ඒවා දැන් AI සමාජය ඇති කරගෙන යනවා. කෘත්‍රිම බුද්ධිය මෙහෙම අංශ ගණනාවක් අපි දැන් ආරම්භ කරනවා. ඒවටත් මුදල් ලුවමනයි. සාමාන්‍යයට ආදි ශිෂ්‍යයන් හොයලා දෙනවා. ආණ්ඩුවෙන් හොයලා දෙන්න තියෙනවා. ළඟ තියෙන ව්‍යාපාරින් ආන් තියෙනවා. ඒත් අපි මේ ඔක්කොම ලබලා දෙන්න තියෙනවා ඊළඟ කාලෙදී. ගුරුවරු ලබලා දෙන්න තියෙනවා. ගුරු හිඟයක් තියෙනවා. ඒ අධ්‍යාපනයේ ප්‍රශ්න. ඒ නිසා මේ අවස්ථාවේදී මේ වැඩ කටයුතු කරන්න උදව්වක් ඇටියට විශේෂයෙන්ම ඈත පළාත්වල පාසල් වලටත් උදව් උපකාර කරන්න කියලා මං ඊලොන් මස්ක් මැතිතුමාගෙන් ඉල්ලුවා ලංකාවටත් එන්න කියලා. මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා එතුමාට ඒ බලපත්‍ර අපි ලබලා දෙනවා ලංකාවෙම ක්‍රියා කරන්න කියලා. එතකොටත් අවස්ථාව හම්බෙනවා ස්ටාලින්ක් එක්ක සමහරට වැඩ කටයුතු කරන්න. මේ දෙවැනි ප්‍රශ්න අපි කරගෙන යන්නේ. ඊළඟට එනවා 3 ප්‍රශ්නේ. දැන් මේ අය පාසලෙන් පිට වුණාම මොකද්ද අපි කරන්නේ? අවුරුදු 4 රැකියා දෙන්න බැරි වුණා. පුද්ගලික අංශේවත් රජයෙන්ව. අවුරුදු 4 කණ්ඩායමක් ඉන්නවා. කොටසක් රට අතහැරලා ගියා රැකියා කරන අය. අන්නේ අභ්‍යන්තර දාලා තමයි දැන් මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒත් අනාගතේත් ලක්ෂ 2-3 අවුරුද්දකට එනවා රැකියා හොයාගෙන. ඒ සංඛ්‍යාවත වැඩි වෙන්න පුළුවන්. අන්න එතෙන්ට අපි විසඳුමක් හොයලා දෙන්න ඕනේ. ඒ තමයි තමාගේ අනාගතය. අපේ අනාගතය නෙමෙයි. මේ ප්‍රශ්න ගොඩ ගැහුනොත් ආපහු කැරලි කෝලහල වෙන්න පුළුවන්. අපි වටේ තියෙන රටවල් පේනවා. රැකියා 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 ආදායම් මාර්ග ඇති කරන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ. ඉතින් රැකියා ආදායම් මාර්ග ඇති කරන්න නම් අපිට ඉස්සෙල්ලා මේ රටේ විශාල ආර්ථික පරිවර්තනයක් කරන්න තියෙනවා. ඒකයි අපිට 77 මූණ දෙන්න සිදු වුනේ. කොහොමද පරණ ආර්ථිකයෙන් අලුත් එකකට යන්නේ? ඒකට අපි මූණ දුන්නා. ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත තිබුණේ නැහැ. අපි කටුනායක ආරම්භ කළා. ඊට පස්සේ මම බියගම ආරම්භ කළා. චන්ද්‍රිකා කුමාන්තුංග මැතිනිය අත්තනගල්ලේ ආරම්භ කළා. අන්න එහෙම තමයි ඇවිල්ලා මෙහෙ දැන් කර්මාන්ත ශාලා ගණනාවක් තියෙනවා. විශාලම කර්මාන්තය. බියගමේ ආසනේ විතරක් මං හිතන්නේ කර්මාන්ත කලාප 2 කියලා. අපි ඉන්නේ එන අවුරුද්දේ තව එකක් ආරම්භ කරන්න කෑරදල. තෙල් පිරිපහදුව තිරුකුණාමලයට ගියාම විශාලම කලාපයක් සපුගස්කන්ධයක් වෙනවා. ගම්පහ අනික් තැන්වල ගම්පහ දැන් දියුණු ඉස්සරහට යනවා. බිංගිරිය වෙනකන් ගෙනියන. ඇයි මේක උනේ? මේ වුවමනා රැකියා ලැබලා දෙන්න. රැකියා ලැබලා දෙන්න අපිට ආයෝජනය ගන්න තියෙනවා. ලංකාවේ සමාගම් වල ආයෝජනය ගන්නවා වාගේ විදේශ ආයෝජනය ගන්න තියෙනවා. ඒවා නැවතුනොත් අපිට රැකියා නැහැ,
මේ රටේ කෝලහල්ල ඇත්වෙන්ට තිබෙන. කර්මාන්ත විතරන් නෙමෙයි ෘෂිකාර්මය ඇති කරන්න එදා අපි මහවැලි ක්‍රමය ආරම්භ කර ඉඩං ලබල දුන්න දැ මහවැලි ක්‍රමේත් ඉතුරු ඉඩං ලක්ෂ තුන හතරත් තියෙනවා දියුණු කරන්න වගා කරන්න බලන්නේ සංචාරක ව්‍යාපාරය ලක්ෂ විසිපාහහි දම් පනහටගෙනියන්න විශාල තාක්ෂණ ආර්ථිකයක් ඇති කරන්න මෙන්න මෙහෙම තරුණ අයවූමනයි අලුත් තාක්ෂණ විශ්වවිද්‍යාල අතරක් පටන්ගන් යයි බලන්නේ මේ හැම අංශයෙන්ම විශාල පෙරලියක් කල්ලා අලුත් ආර්ථිකයක් අරන් දෙන්න. ඒ අලුත් ආර්ථිකය අරන් දෙන්න නැත්තං ඔබ කාටවත් අනාගතයන්න රැකියාවක් ඔයගෙන පිටරට යනවානම් කොහට දෙයන්නේ ඇමරිකාවට යනවා ඩුබායිවල්ට යනවා සිංගපූර්ව පැත්ත යනවා අන්න එහෙම තැනකට නියන්නේ ඇයි අපි ඒක ලංකාව ඇති කරන්න ඇත්තේ ඒකයි මං අහන්නේ හැම එක්කෙනාගේ ඇයි අපි මේක මෙතන ඇති කරන්න ඊළඟ අවුරුදු 10 අපි කැපවෙන්න ඕනේ මේ ප්‍රශ්නේට රට දියුණු කරන්න රැකියා ඇති කරන්න නැත්තම් මේ අධ්‍යාපන දෙකෙන් ප්‍රතිඵල වෙන්නේ වෙනත් රටකට යන්නේ අපි තාම දුප්පත් ඉන්නේ අනේකයි අපි දැන් වැඩ කටයුතු කරගෙන යන්නේ ඊළඟ අවුරුදු 10ට සැලැස්ම ඇති කරන්න ආර්ථිකය ප්‍රවර්ධනය කරන්න අපි දැන් නීති ගේනවා ඒ කියන්නේ අපි ලෝක වෙළඳපොළ අල්ලගන්න අපි අපනයන භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපනයන භෝග වගා කරන්න අන්න ඒ ටික අරගෙන අපි ඉස්සරහට යන්න ඕන බෞද්ධ රටවල් අතරින් ප්‍රධාන රටවල් තුනක් තියෙන තේරවාද බෞද්ධ ලංකාව බුරුමේ තායිලන්ත පරණ ක්‍රමේ මියන්මාව හිර වෙලා යන්න බෑ අලුත් ක්‍රමයට ගිහින් තායිලන්ත දියුණුවන ශීඝ්‍රේ ඉතින් මේ තේරවාද බුද්ධ ආගම ඇති කරපු රටේ අපි කොයි මාර්ගෙද යන්නේ අපි තායිලන්ත වාගේ බෞද්ධ පරිසරයක් යටතේ අපි ලෝකේ වෙළඳපොළ අල්ලන්න යමු අන්න ඒක ඇති කරන්නයි අපි බලාගන්න ඒක ඇති කරන්න අපි ක්‍රියා කරන්න ඉතින් මං හිතුවා අතීතය ගැන කතා කරන්න නැතුව වර්තමානය ගැන කතා කරන්න නැතුව ඔබ සියලු දෙනාගේම අනාගතය ගැන කතා කර සාමාන්‍යයෙන් මෙතන ඉන්න අයත් තව අවුරුදු 50ක්වත් ජීවත් වෙයි 50ක් කියන්නේ කොයි කාලෙද 20 75නේ ඉතින් කොහොම ලෝකයකද අපි එදා ඉන්න ඕනේ අද ඉඳන් පටන් ගන්න අපි බලන්නේ 2048 වෙනකන් හදලා දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බාර අරගෙන ගෙනියන. ඉතින් අපි අනාගතය ගැන හිතලා වැඩ කරන්න කියක. මොකද සම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අනාගතය ගැන වැඩ කරනවා. ඉතින් අපි මේ ඉදිරි ගමන ගැනීම මෙච්චරයි තියෙන්නේ. වෙන එකක් නැහැ. ඒකට හැම එක්කෙනාම දායකත්ව වෙන්න අලුත් ආර්ථිකයක් ඇදුවාම රැකියා ප්‍රශ්නේ විසඳෙලා ලංකාවට පුළුවන් තත්ත්වයක් ඇති.